ලෝකෙට පොල්ල තියන්න තීන්දුව කරනවානේ. හරි දැන් අපි අපේ ණය ගෙවන්නේ නැහැ. ඒතර හම් වෙන ඩොලර් වලින් අපි යම් බෙහෙත් ප්‍රමාණයක් හෝ යම් යම් දේවල් කරගන්න. නමුත් අනිත් පැත්ත මොකද්ද? දැන් අපිට විදේශ රටකින් ණයක් ගන්න බෑ. ආයතනිකයෝ පැත්ත පළාතක ඉන්නේ නැහැ. වැල් පාලම මැද බබා අරන් යන්නවට මුළු රටම වැලේ වැල් ඇතුළු තත්වයකට මේ ජනවාරි පෙබරවාරි වලට රනිල් වික්‍රමසිංහ මේ රට ගේනවා කියන එක තමයි කියන්නේ. දැන් මේ අරගලෙන් පස්සේ ජනාධිපතිතුමා ජනාධිපති දුරේට රනිල් වික්‍රමසිංහ මහත්මයා පත් වුණාම බොහෝ දෙනෙක් කිව්වා මේ දැන් මේ වෙලාවේ මේ වැඩේ ගොඩ දාන්න ඉන්නේ රනිල් විතරයි ඒ නිසා මේ රනිල්ට මාස 3ක් මාස 6ක් දීලා බලමු කියලා. දැන් ජනතාවගේ ජනාධිපති නෙමෙයි පොහොට්ටු മന്ത്രിවරු 134 දෙනාගේ ජනාධිපතිවරයා කියලා කිව්වට ජනාධිපතිතුමා පත් වුණාට පස්සේ තෙල් පෝලිං ටික අඩු වුණා. ගෑස් පෝලිං ටික නැති වුණා. නිකන් පොඩ්ඩක් හිතෙනවා මේ වැඩේ නිකන් හොඳට යනවාදෝ කියලා. ඇත්තටම හොඳට යනවද වැඩේ? හොඳට යන්නේ නැහැ. තිබ්බට වඩා අසාධ්‍යයි. නමුත් ඔබතුමියට එහෙම දැනෙන එකත් සමාජයේ යම් කොටස් වලට දැනෙන ප්‍රශ්නයක් ඔබතුමිය මගෙන් ඇහුවේ. ඒ ප්‍රශ්නේ හරි සාධාරණයි. මොකද අපි ගිය මාර්තු මාසේ ආරම්භ බැලුවෝ තෙල් පෝලිං, ගෑස් පෝලිං ප්‍රශ්න ගොඩක්. දැන් රනිල් ආවා. හැබැයි බෙහෙත් ප්‍රශ්න තාම තියෙනවා. බෙහෙත් ප්‍රශ්න තියෙනවා. හැමෝටම මේක පොඩ්ඩක් විසඳිලා වගේ දෝ කියලා හිතෙනවා. ඒකට හේතුවක් තියෙනවා. දැන් තියෙන තත්ත්වය ඉස්සර වඩා භයානක. ඇයි? ඔය පෙබරවාරි මාර්තු වල ෂෝටේජස් එන්නේ අපි විදේශීය ණය ගෙවන ගම. හරිද? විදේශීය ණය ගෙවන ගම. අපි අප්‍රේල් 12 වෙනිදා ලෝකෙට පොල්ල තියන්න තීන්දුව කරනවානේ. හරිද? දැන් අපි අපේ ණය ගෙවන්නේ නැහැ. ඒතර හම් වෙන ඩොලර් වලින් අපි යම් බෙහෙත් ප්‍රමාණයක් හෝ යම් යම් දේවල් කරගන්න. නමුත් අනිත් පැත්ත මොකද්ද? දැන් අපිට විදේශ රටකින් ණයක් ගන්න බෑ. ආයතනිකයෝ පැත්ත පළාතක ඉන්නේ නැහැ. රේටින්ග්ස් වලින් සම්පූර්ණයෙන්ම ඩවුන් ග්‍රේඩ් වෙලා තියෙන්නේ. හරි. අපිට දෙන්නේ මානුෂීය ආධාර විතරයි. එතකොට තත්වය එන්නෙම නරකතර හැරෙන්නේ. මොකද අද මේ තරම් බඩු ගණන් ගිහිල්ලා තියෙනවා. ජීවන නියම වැඩි වෙලා තිබෙනවා. උද්දමනය වැඩි වෙලා තිබෙනවා. මේ එකකටවත් රනිල් ගාව විසඳුන්නේ නැහැ. හරිද? එතකොට තත්වය හොඳද? නැහැ. තිබ්බට වඩා භයානකයි. මොකද දැන් අර ISBs අපේ ඉන්ටර්නැෂනල් සෝවරින් බොන්ඩ්ස් වලට අපි ඩිෆෝල්ට් කරලා තියෙනවා. පොල්ල තියලා තියෙනවා. අප්‍රේල් වලට අවකඩ ගෙවන්නත් තියෙනවා. ගෙවන්නේ නැහැ. ගෙවන්න බෑ කියලා ඩිෆෝල්ට් කරලා තියෙනවා. දැන් ඇමරිකාවේ යම් යම් ISB හෝල්ඩර්ස්ලා නඩු පවරන්න පවා කටයුතු කරනවා. දැන් ගමේ චණ්ඩියෙක්ට නම් පුළුවන් අපි ණය ගවන්න පුළුවන් දෙයක් කරගනින් කියලා ඉන්න. හරිද? රටකට එහෙම බෑ. දැන් යම් හේකින් අන්තර්ජාතික උසාවියල නඩු අහලා අපි වැරදිකාරයෝ බාරපත් කරොත් ආර්ථික සම්බාධක පවා අපිට වැටෙන්න පුළුවන්. ඒක නිසා මා හිතනවා අපි හිටියට වඩා ගොඩාක් භයානක තත්ත්වක ඉන්නේ කියලා. මේ රාසමණික මන්ත්‍රීතුමා කියපු එකට පොඩි තව කැලලක් එකතු කරන් අර IMF එකේ බිලියන 2.9. හරි. බිලියන 2.9 මේ ප්‍රශ්නෙන් ගොඩෙන්න බෑ. නමුත් මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරුන්ගේ එකඟ වේවි. එහෙම IMF එක ආවොත් ඒ කියන්නේ චීනේ ඉන්දියාව රීස්ට්‍රක්චරින් වලට එකඟ වෙලා ප්‍රතිවිකතේට එකඟ වෙලා. සහ එතකොට අන්තර්ජාතික යම් විශ්වාසයක් ඇති වෙනවා මෙතන ආයෝජනය කරන්න පුළුවන් තැනක් යන අදිවාසී. නමුත් බිලියන 2 සමහර මතයක් ඇතිවෙන මිනිසුන්ට ආ මේ 2.9 ගත්තපුවම ඔක්කොම ගොඩ යනවා. එහෙම වෙන්නේ නැහැ. ඒක තමයි සොච්ච මුදලක්. උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ රටේ ආසන්න වශයෙන් ISBs අපි ඉෂු කරන්නේ 2007 ඉඳලා. බිලියන 15ක පමණ ISBs ඉෂු කළා. ඒකෙන් අපි රාජපක්ෂලා කොච්චර දොස් පැවරුවත් ඔවුන් අරගෙන තිබුණේ බිලියන 3යි. ඒතර බිලියන 12ක් හෝ 13ක් වගේ 12ක වගේ ප්‍රමාණයක් ගන්න යහපාලන ආණ්ඩුව. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව. මේ බිලියන 12කුත් අරගෙන කරන්න බැරි විදිහට 2.9ක් අරගෙන කරන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මෙතන ගැටලුව මම අවසන් කරන්න. ගැටලුව වෙන්නේ අපේ තියෙන ඍණ වෙළඳ ශේෂයක්. ආසන්න වශයෙන් ඩොලර් බිලියන 8ක පමණ. ඒ කියන්නේ අපේ තියෙන දේවල් සියලුම පිට රටේ ඇරියත් අපිට අවශ්‍ය බලුටි ගෙන්න ගන්න ගියපුවම බිලියන 8ක් විතර හිඟයි. මෙච්චර කාලයක් අපි එක ණයට අරගෙන අරමව සෙල්ලම් කරලා බේරුවා. දැන් අපිට ණය නැහැ. ණය දෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඔබතුමිය අහපු ප්‍රශ්නෙට උත්තරයක් මට කියන්න තියෙන්නේ තත්ත්වය පොඩ්ඩක්වත් හොඳ නැහැ. හොඳම සෞතු ඉතින් වැල් පාලම මැද බබා අරන් යන්නවට මුළු රටම වැලේ වැල් ඇතුළු තත්වයකට මේ ජනවාරි පෙබරවාරි වලට රනිල් වික්‍රමසිංහ මේ රට ගේනවා කියන එක තමයි කියන්නේ.